वो तुम आगे तमुन्ना से जातीय पावर देना कीने का तमुन्ना से जातीय पावर देना कीने का कथा करने पॉइंट ऑफ ऑर्डर नहीं कथा ने तुमने मैं पॉइंट ऑफ ऑर्डर नहीं ही उनसे कमान तुम्हारा नॉन ही जिससे बना तुम्हारा तमुन्ना से लगे आंडू हम आरंभरें कथा करना दोस्त हाँ कभी एक बोले बुनुता बने करा गया ला मैं आखिर अन्य एक बार मरने तीन बगीला कोहे पीछे दे बे इससे कई कथा करने के बेके में तेरे ना තියෙන මානසික තත්ත්වය ඊට පස්සේ BC එකට කියනවා අපි යුද අපරාධ කළායි කියලා අපේ ස්වේච්ඡාවෙන් එනවායි කියලා තමුන්නා වුණාද කියන්නේ සමසම් තමුන්නාසේ මුදලට ජාතිය සහ හමුදා පාවා දෙන බව සමස්ත ජනතාවම දන්නවා කියන මේ අවස්ථාවේ කියා සිටිනවා එතකොට අපේ දැන් විග්‍රේෂන් මන්ත්‍රීවරයා කියනවා එතකොට දෙමළ සන්දානය කියනවා දෙමළ ඩයස්පෝරා කියනවා දෙමළ ජනතාව සමූල ඝාතනය කරයි කියලා එහෙමනම් යුද්ධය නැවතීට පස්සේ යුද්ධෙන් පස්සේ කොහොමද තමුන්නාසේ ජනාධිපතිවරණේදී දෙමළ දිස්ත්‍රික් ඔක්කොම දින්නේ ඒ කියන්නේ තමුන්නාසේට දෙමළ ඩයස්පෝරා සහ LTTEත් එක්ක යටි ගිවිසුමක් තියෙන බව මේ අවස්ථාවේදී ඉතා පැහැදිලිව කියා සිටිනවා එතකොට දෙමළ ඩයස්පෝරා සන්තාපයෙන් කරන්ඩ හමුදා පාවා දෙන ෆොන්සේකා මන්ත්‍රීවරයා රණවීරෝ දිව්‍යපද්‍රට තියලා දෙමළ ජනතාව බේරාගත්ත හැටි කවදාකවත් කියලා නැහැ මිනිස් පලියක් තියාගත්ත 295000 අහිංසක දෙමළ ජනතාව බේරාගෙන එමෙතුමා ඔබතුමාගේ කාලය දැන් අවසන් වෙගෙන යන තා විනාඩියයි තියෙන්නේ පරමාදර්ශයක් හැටියට සර් ඩෙස්මන්ඩ් සිල්ලා කියලා දෙනවා එතකොට යහපාලන රජය අපේ රණවීරෝ යුද අපරාධ කළා කියලා ජෙනීවා නුවර පිළිගන්නකොට මේ ෆොන්සේකා කිසි දෙයක් කිව්වේ නැහැ ඒක නිසා බුද්ධි නිලධාරීන් මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 91 අපේ මහලේකම්තුමාත් එක පෙන්නලා දෙන්න ගරු කථානායකතුමාට ඒ 91 වගන්ති ගණනාවක් තිබෙනවා ඒ ගරු අමාත්‍යතුමා එතුමා කතා කරනකොට ඒ වගන්ති සියල්ලක්ම උල්ලංඝනය කරා ඒ සමග ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ එතුමා සරත් ෆොන්සේක මැතිතුමාට එල්ල කරපු ඒ බොරු චෝදනා සියල්ලක්ම හැන්සඩ් වාර්තාවෙන් කපා හරින්නට ඕන. ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි 91 ස්ථාවරණව මම ඉල්ලීම කරනවා. කරුණාකරලා 91 යටතේ වගන්ති ගණනාවක් මෙතුමා උල්ලංඝනය කරා. කරුණාකරලා ඒක ඉවත් කරන්න මම ගරු කථානායකතුමනි මං හිතන්නේ මේ සරත් ෆොන්සේක මැතිතුමාටත් මේ සියදිවි නසා ගැනීමේ බෝම්බ ප්‍රහාරයකට මූණ දෙන්න සිද්ධ වුණෙත් මං හිතන්නේ මේ ඩයස්පෝරාවේ ඩොලර් අරගෙන විපක්ෂ නායකතුමා හැන්සඩ් වාර්තාව බලලා ඒ සම්බන්ධයෙන් මං තීන්දුවක් දෙන්න ඒක උනේ කොහොමද කියලා අපි කියන්න ගරු කථානායකතුමනි මේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කිසිම උසිගැන්වීමකින් තොරව කිසිම හේතුකින් තොරව තමයි මේ හමුදාව පාවා දෙන ප්‍රකාශ කළේ ඒක නිසා විපක්ෂ නායකතුමනි ඒකට තමයි අපි මේ උත්තරය දෙන්නේ ඒකට හමුදාව පාවා දෙන ප්‍රකාශ කරනවා නමුත් දෙමළ ජනතාව කරන එහෙම නැත්නම් ඒ කිසිම දෙයක් හමුදා කර කිසිම හොඳ දෙයක් කරන්නේ නැහැ තමුන්නාසේ BBC එකට මොනවද කිව්වේ ඊයේ තමුන්නාසේ තම් ඒකෙනුත් තමුන්නාසේ ජාතිය හමුදාව පාවා දුන්නා BBC එකටත් තමුන්නාසේ කියනවා යුද අපරාධ කළායි කියලා කියන්න කියලා සර් ඩෙස්මන්ඩ් සිඩ්ලා සර් ජෙෆ්රි නයිස් ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන් ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන් මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් එතකොට රොඩ්නි එතුමා විනාඩි 3ක් දැන් වැඩිපුර ලං තියෙනවා ඔබතුමා අපරාධ කළේ නැහැ කියලා එහෙම කරනකොට තමුන්නාසේ කියනවා යුද අපරාධ කළා මම නම් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා සාක්ෂි දෙනවා කියලා තමුන්නාසේ ඔබතුමා කාලය අවසන් මං හිතන්නේ එක්ක මානසික රෝගියෙක් වෙන්න ඕනේ එතුමා කාලය අවසන්යි ඔබතුමා කාලය අවසන්යි කරුවෙ ඔබතුමා breaking.lk